ශ්‍රලකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන SLC T20 ලීග ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන සංචිත හතර මේ වෙද්දි නම් කරලා තියෙන්නේ. මේ සංචිතවලට දේශීය පිටියේ වැඩපෙන්නු ක්‍රීඩකයෝ, ජාත්‍යන්තර කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෝ වගේම වයස 19+ කණ්ඩායම නියෝජනය කරමින් වැඩපෙන්නපු ක්‍රීඩකයනු නම් කරලා තියෙනවා. මේ තේරීම් ගැන තමන්ට නම් තේරුම් ගන්න බැහැ කියලා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වුණු මහල ජයවර්ධන ට්විටර් සටහනක් තියලා තිබුණේ මේ තරගාවලියට නම් කරපු සංචිතවලට ප්‍රවීණ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් නැතිවීම ගැන සඳහන් කරලා, ප්‍රවීණ නැතුව කොහොමද අලුත් අය ඉගෙන ගන්නේ කියලා තමයි මහල අහන්නේ. මේ විදිහට මේ සංචිතවල නැති අහිමි වුණු ප්‍රවීණ කිහිප දෙනෙක් T20 ජාත්‍යන්තර තරගවල වගේම IPL BPL වගේ තරගාවලි වලටත් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ. සංචිතවල තන අහිමි වුණු සීකුගේ ප්‍රසන්න මේ වෙද්දිත් එංගලන්ත ප්‍රාන්ත T20 තරගාවලියේ වැඩපෙන්නන ක්‍රීඩකෙක්. මුණුබිර කියන්නේ ජාතික කණ්ඩායම් වගේම CPL BPL ක්‍රීඩා කළ ක්‍රීඩකෙක්. කපුගෙදර ජාතික කණ්ඩායමේ හොඳ වැඩපෙන්නපු ක්‍රීඩකෙක් වගේම IPL BPL ක්‍රීඩා කළ ක්‍රීඩකෙක්. නෝන් කුල්සේකර කියන්නේ IPL BPL වැඩපෙන්නපු ක්‍රීඩකෙක්. ජාතික කණ්ඩායම නියෝජනය කරලා පෙන්නපු දක්ෂතාවලට අමතරව මේ අවස්ථාව අහිමුණු ක්‍රීඩකයෝ කීපයක් විතරයි. මේ වගේ ජාත්‍යන්තර මට්ටමේ T20 අත්දැකීම් තියෙන ක්‍රීඩකයෝ කණ්ඩායම්වල හිටියනම් මහල කියන විදිහට අලුත් ක්‍රීඩකයන්ට ලොකු ශක්තියක් වෙයි ඒක. මේ තේරීම් වල ප්‍රධාන වගකීම් තමයි තේරීම් කමිටු සභාපති ග්‍රෑම් ලැබ්‍රොයි. ලැබ්‍රොයිගේ මේ තේරීම් ගැන ඉන්දියාවේ ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රිකට් එජ් වෙබ් අඩවියෙන් දැඩි චෝදනා එල්ල කරලා තියෙනවා. මේ වෙබ්සයිට් එක කියන්නේ පහුගිය අවුරුද්දේ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වයක් දීපු හය පහර එල්ල කරන්න සුවිශේෂී හැකියාවක් තියෙන, තමත් අවුරුදු 31ක් වන කපුගෙදර ලංකාවේ පළවෙනි ක්‍රීඩකයෝ 84 දිනාටත් සුදුසු නැද්ද කියන ප්‍රශ්න තමයි මේ වෙබ් අඩවිය අහන්නේ. එවකම සනත් තේරීම් කමිටු සභාපති විදියට ඉන්දිය කණ්ඩායමේ අවස්ථාව හිමිවුණු මිලින්ද සිරිවර්ධන දැන් කණ්ඩායමේ පේන්නේ නැහැ වගේම මේ එකම සංචිතකටවත් නැති එක ගැනත් මේ වෙබ් අඩවිය ප්‍රශ්න කරලා තියෙනවා. ක්‍රිකට් එජ් කියන විදිහට T20 තරග රටාවට ඉපදුණු ක්‍රීඩකෙක් වන සීකුගේ ප්‍රසන්න වගේ ක්‍රීඩකෙක් මේ සංචිත වලට නුසුදුසුෙක් වෙන්න හේතුව දන්නේ ලැබ්‍රොයිගේ තේරීම් කමිටුව තමයි කියලා මේ වෙබ් අඩවිය කියන්නේ. මේ ප්‍රවීණිය වගේම පහුගිය 19+ ලෝකස්ථානයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉහළම වැඩපෙන්නපු හසිත බෝයේගොඩ සංචිතයට ඇතුළත් නොවන්නේ කොහොමද කියලා මේ වෙබ් අඩවිය ප්‍රශ්න කරනවා. මේ වෙබ් අඩවිය කියන්නේ මේ තේරීම් කමිටුව ආවට පස්සේ ලසිත් මාලිංග විතරක් නෙමෙයි ගොඩක් ක්‍රීඩකයෝ අසාධාරණට ලක් වුණා කියලා. ඔයාලත් මේ කතාවට එකඟද? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket world කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්නට. cricket පිටියේ නැවුම් දෙස් අතරේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.